තෙරුවන් සරණයි දේවපීඨයි. සමාධිය ප්‍රඥාව සහ ආලෝකය වෙත ගමන් කරන අධ්‍යාත්මික චාරිකාව සූපත් චාරණයට ඔබ සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම සෞභාග්‍ය සුචර්ණනි. වසංගත තත්වයෙන් රෝග බියෙන් දෙවන වරටත් ඇලලී සිටින ලොවෙස් සියලු දෙනාගේම රෝග බිය දුරු වේවා. රෝග තත්වයන්ගෙන් පීඩා විඳින සියලු දෙනාම වහවහ සූපත් භාවයට පත් වේවායි අද වීඩියෝ එක ආරම්භ කිරීමට පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඇති වී තිබෙන පෘථිවියටම බලපාන වෙනස්කම් හා වෙන්න තියෙන වෙනස්කම් ගැන අධ්‍යාත්මික මට්ටමින් විද්‍යානුකූල මට්ටමින් යම් පැහැදිලි කිරීමක් කිරීම කාලෝචිතයි කියලා මං අදහස් කළා. අද මාතෘකාවට මං යොදලා තියෙන්නේ පංචමානයට යන පෘථිවිය කියන මාතෘකාව. ත්‍රිමාණයෙන් පංචමානයට යනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ ටයිම් ලයින් ෂිෆ්ට් එක? එහෙම නැත්නම් පෘථිවියටම බලපාන ඇතිවිගෙන යන මේ වෙනස එහෙම කියලා දැනගන්න හැමෝම කැමති ඇති කියලා මම විශ්වාස කරනවා. මම මේ කතා කරන මාතෘකාවට අදාළ තවත් වීඩියෝ ගිය වසරේත් පළ කරා. අඳුරෙන් එළියට එන මිනිස් මනස, ආලෝකයේ තරුතරුවෝ, වෛරසි පිටුපස ඇති අධ්‍යාත්මික සත්‍ය, ඔටුනු වෛරසය, අවදිවීමේ සංඥාව 11 11 ආදී ලෙස ඒවත් බලන්න කියලා මම මතක් කර සිටිනවා. අද කතා කරන්න යන මේ ටයිම් ලයින් ෂිෆ්ට් එක, එහෙම නැත්නම් ඩයිමෙන්ෂනල් ෂිෆ්ට් එක, කොන්ෂස්නස් එවලූෂන් එක, නැත්නම් මානසික පරිවර්තනය, 3D to 5D Earth කියන ගැඹුරු කාරණේ සාරයම් සාරාංශමේ සරල මට්ටමකින් තේරුම් ගැනීමක් කරගන්න බලමු. මේ කාරණා වටහා ගැනීමට කලින් අපි දැනගන්න ඕනේ, අපි දැන් කතා කරන්න යනවා යම්කිසි මානසික මට්ටම්වල පරිවර්තනයක්, නැත්නම් විඥානයේ වෙනස් වීමක් ගැන. ඉතින් ඒක වටහා ගන්න කලින් අපි දැනගන්න ඕන මොකක්ද මේ විඥානය කියන්නේ කියලා. විඥානය කියන්නේ ඇත්තටම පාලි වචනය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොන්ෂස්නස් එක කියලා. අපිට මේකට සිත, සිතුවිලි, මනස කියන වචනේ කියන්නත් පුළුවන්. සිහිය ඇති වෙන්නේ, දැනීම කියන ස්වභාවය ඇති වෙන්නේ මේ විඥාණයටම තමයි. ඉතින් බුද්ධ ධර්මයට අනුව අපි මේ විඥාණය කියන වචනේ ඕන තරම් අහලා තියෙනවා. නැත්තම් කොන්ෂස්නස් එක කියන වචනේ අහලා තියෙනවා. ඉතින් මේ විශ්ව විඥාණය කියලා කියන්නේ මේ අපේ තියෙන විඥාණයෙම යම්කිසි වැඩි වෙලා තියෙන ස්වභාවයකට. ඇත්තටම කියනවා නම් මේ ලෝකේ පුරාම තියෙන හැම දෙයක්ම විඥාණය තමයි. අපි මිනිසුන් ලෙස කුඩා සීමාවක එකතු කරගෙන මේ මම කියලා, මේ ඔයා කියලා පුද්ගල ස්වභාවයෙන් ගත්තත් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා blow your own bubble කියලා. මේ අති දැවැන්ත විශ්ව විඥාණයෙම යම් කුඩා පරාසයක්ම තමයි අපි මේ මම කියලා ඉන්නේ. හරියට හැමතැනම තියෙන වායුව වගේ. යම් කිසි වායුව ටිකක් අපි පොම්බලා, බැලුමක් පොම්බලා, රතුපාට බැලුමක් තුළට වායුව අරගෙන මට කියන්න පුළුවන් මේ මම කියලා. එළිය තියෙන වායුවම ආය කොළපාට බැලුමක් තුළට පොම්බලා අරගෙන ඒකට ඔයා කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ පෘථිවිය මත දකින ජීවි අජීවි සියලු දේම විඥාණයෙම කොන්ෂස්නස් එකම තමයි. මේ පෘථිවිය කිසිම කෙනෙක් නැති වුණත් මේ විඥාණය එහෙමම තියෙනවා. යුනිවර්සල් කොන්ෂස්නස් එක තියෙනවා අපි කවුරුවත් නැති වුණත්. නමුත් අපිට ලෝකයේ තුල විවිධ මට්ටමින් විවිධ හැඩතල, විවිධ රූප, විවිධ ද්‍රව්‍ය වස්තු, වෙනස් වෙනස් පුද්ගලයන් පේනවා. එසේ ඒ විදිහට කෙසේ පෙනුණත් පරමාර්ථ ධර්මයන් ලෙස ගත්තාම එකම ජීවි විඥානයක් විතරයි මෙතන තියෙන්නේ. ඒකට අපිට විශ්ව විඥානය කියලා කියන්න පුළුවන්, යුනිවර්සල් වන් කොන්ෂස්නස් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රහ්මයාගේ සිත, මහා බ්‍රහ්මයාගේ සිත, බ්‍රහ්ම විඥානය කියලා කියන්නත් පුළුවන්. දැන් සමහර ආගම් වල අපිට උගන්වනවා තමා කියන්නේ වෙනමම කෙනෙක්, ඊට වඩා පිටේ ඉන්න තව ලොකු කෙනෙක් තමයි දෙවියෝ බ්‍රහ්මයෝ කියන්නේ කියලා. ඒ කතාව එක අතකින් වැරදි. මොකද තමාම තමයි මේ මිනිසා, දෙවියා, බ්‍රහ්මයා, බුදුන් කියලා කියන්නේ. නමුත් මේ තමා ඉන්න එවලෝෂන් එකේ, එහෙම නැත්නම් පරිණාමයේ, තමාගේ මානසික පරිණාමයේ ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. තමාට පිටින් තව කෙනෙක් ඉන්නවා කියලා හිතන එක අතකට වැරදි කියලා අපිට කියන්න පුළුවන්. තම මිනිස් බව, දේව බව, බ්‍රහ්ම බව, බුද්ධ බව
තමාගේ මානසිකත්වයේ දියුණුව මත තීරණය වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන්නේ එහෙමයි. ඒක අද කාලේ උදාහරණකින් කියනවා නම් දැන් iPhone ගත්තොත් අපි ෆෝන් එක ගත්තොත් මේ iPhone කියන එකම වර්ගයෙන් අපිට බලන්න පුළුවන් ඒකේ දියුණුවේ තරම අනුව iPhone 6 එක, iPhone 8 එක, iPhone 10 එක, 11 එක කියා ඒකෙම එකම වර්ෂන් එකේ විවිධ එකම බ්‍රෑන්ඩ් එකේ විවිධ වර්ෂන්ස් එනවා, විවිධ අප්ග්‍රේඩ්ස් එනවා. අන්න ඒ වගේ එකම එක්කෙනා එක එක මට්ටම් වලට දියුණු වෙනකොට තමයි මිනිසාම තමයි බ්‍රහ්මෙක්, දෙවියෙක්, නිර්සතෙක් බවට පත් වෙන්නේ. ඉතින් එකම කොන්ෂස්නස් එක මේ විශ්වය පුරා තියෙන ලොකු කොන්ෂස්නස් එක පුංචි මට්ටමකට සිර වුණාම ඒකට අපි මිනිස් කොන්ෂස්නස් එකක් කියනවා. ඊට වඩා ඉවෝල්ව් වුණාම අපි ඒකට දේව කොන්ෂස්නස් එකක් කියනවා. ඊටත් වඩා තවත් පරාසයකට දියුණු වුණාම බ්‍රහ්ම කොන්ෂස්නස් එකක් කියනවා. අන්න ඒ විදිහට. ඉතින් ඒ නමුත් මේක තනි එකක් කියලා තමයි ගන්න තියෙන්නේ. You are the universe, you are the consciousness experiencing itself inside a small human vessel කියලා තියෙනවා. ඒකේ තේරුම තමයි ඔබයි විඥානය, ඔබයි විශ්වය, මේ කුඩා මනුෂ්‍ය භාජනය තුළ කුඩා මනසකට සීමා වී සිර වී සිටින කියන අදහස. බෞද්ධ ධර්මයේ විදිහට කියනවා නම් අපිට බුදුහාමුදුරුවෝ උගන්ලා තියෙනවා අවිචේ පටන් අකනිටාව දක්වා ඇති අධ්‍යාත්මික තලවල ඉන්න ජීවීන්ට ඒ තලවල තියෙන විඥාන ස්වභාවයට අපි මෛත්‍රී පතුරවන්න එකම විදිහට කියලා. ඉතින් එහෙම ඒ අවිචේ පටන් අකනිටාව කියලා අපි සඳහන් කරන්නේ මේ එකම කොන්ෂස්නස් එකක විවිධ පරාස තමයි මේ එක එක ක්‍රමවලට බෙදිලා තියෙන්නේ. හරියට උදාහරණයකට කියනවා නම් අපි පාසලක ගත්තොත් එක වසරේ ළමයි, දෙක වසරේ ළමයි, තුන වසරේ ළමයි, 13 වසරේ ළමයි ඉන්නවා වගේ. අන්න ඒ විදිහට තමයි මේ එකම පාසල. නමුත් පාසල කියලා ගත්තාම තනි ඒකකයක්. ඒකේ විවිධ මට්ටම් වල ළමයි ඉන්නවා වගේ තමයි මේ එකම යුනිටි එකක් තියෙන එකක් විවිධ සීමාවල් වලට බෙදලා තියෙන්නේ. ඉතින් මේ විශ්ව විඥානී කියන දේ ගස් වල, පැලෑටි වල, ගල් වල, ජලයේ, වායුවේ, ගින්නේ, කුඩා ඇමීබා වගේ සතුන් තුළ හැම තැනකම මේ කොන්ෂස්නස් එක මේ විඥානමය ස්වභාවයේ ජීවී බව හැම තැනකම පැතිරලා තියෙනවා. ගස් කල් වල වුණත් යම්කිසි විඥානමය දැනීම් ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ගස් වල අපි හිතුවේ නැති වුණාට ගස් වලටත් යම්කිසි විඥානමය ශක්තියක් තියෙනවා, ජීව ගුණයක් තියෙනවා. ගල් වලට ජීවි අජීවි හැම තැනකම මේ කොන්ෂස්නස් එක විඥානය තියෙනවා. ඉතින් මේ ඩයිමෙන්ෂන්ස් එහෙම නැත්නම් ආධ්‍යාත්මික තල කියන්නේ මේ තනි එකක් වුණු විශ්ව විඥානයේ විවිධ මට්ටම් වල පැතිරලා තියෙන ස්වභාවයට. එතකොට අපි මේ ඉගෙන ගන්න යන්නේ 1D 2D කියලා මේ කොන්ෂස්නස් එකේ එක එක ලෙවල්ස්. ඒ කියන්නේ විඥානය යම්කිසි දුර්වල මට්ටමකින් තියෙනකොට ඒකට අපි ෆස්ට් ඩයිමෙන්ෂන් 1D කියලා කියනවා. ඊට වඩා චුට්ටක් විඥානය ඉහළ මට්ටමකට තලයකට ඉහළ වයිබ්‍රේෂන් එකකට පැතිරෙනකොට අපි ඒකට සෙකන්ඩ් ඩයිමෙන්ෂන් 2D කියනවා. ඔහොම 3D 4D 5D කියලා මේ කොන්ෂස්නස් එකම ඉහළට ඉහළට දියුණු වෙන්න පැතිරෙන්න තව ශක්තිමත් වෙන්න වයිබ්‍රේෂන්ස් වලින්, එනර්ජීස් වලින් දියුණු වෙන්න අපි ඒකට 1D 2D 3D කියලා කියනවා. හරියට ෆෝන් iPhone 6, iPhone 7, iPhone 11 අන්න ඒ වගේ. නමුත් මේ එකම කොන්ෂස්නස් එක තමයි තියෙන්නේ. එකකට එකක් වෙනස් නෑ. තනි එකේම විවිධ පරාසයන් ගැන තමයි ඒ කතා කරන්නේ. ඉතින් මං කිව්වා මේ විශ්ව විඥානයේ විවිධ ශක්තියින්, විවිධ තරංග සීමා, විවිධ වයිබ්‍රේෂන් එනර්ජි ෆ්‍රීකවන්සි ලෙස පැතිරිලා තියෙනවා කියලා. ඉන් ඉතාම අල්ප මාත්‍ර තරංග ශක්ති සීමාවක් තමයි අපි මේ ඉන්න මනුෂ්‍ය මනස, මනුෂ්‍ය විඥානය හා පෘථිවි සීමාව, පෘථිවි තලය කියලා කියන්නේ. විශ්ව විඥානය කියන්නේ යම් සීමාවක් දෙන්න බැරි ශක්තියකට. ඒක පැතිරිලා තියෙන ලෙවල්ස් 7ක් තියෙනවා. 1, 2, 3, 4, 5, 6, 7 කියලා ඩයිමෙන්ෂන්ස් ලෙවල්ස් 7කට කොන්ෂස්නස් එක පැතිරිලා තියෙනවා. මේ විශ්ව විඥානය දැන් දිව්‍ය ලෝක ගත්තොත් දිව්‍ය ලෝක අහුවෙන්නේ මේ ඩයිමෙන්ෂන් 7න් යම් කිසි සීමාවක් ඇතුළත තමයි දිව්‍ය ලෝක 7 ඇතුළු වෙන්නේ. එතකොට මේ 1D, 1D, 2D, 3D, 4D, 5D, 6D, 7D කියලා තියෙනවා. ඒතර ෆස්ට් ඩයිමෙන්ෂන් එක ආයේ සබ් ලෙවල් 7කට බෙදෙනවා. සෙකන්ඩ් ඩයිමෙන්ෂන් එක ආයේ සබ් ලෙවල් 7කට, තර්ඩ් ඩයිමෙන්ෂන් එක 7කට. ඔහොම ඩයිමෙන්ෂන්ස් 7ම සබ් ලෙවල්ස් 7 7 7 බැගින් නැවතත් බෙදෙනවා.
ඉතින් මේ විදිහට මේවා ඩිසයින් වෙලා තියෙන විදිහක් තියෙනවා. එක එක ඩයිමෙන්ෂන්ස් වල තියෙන වයිබ්‍රේෂන්ස්, තරංග සීමාව, තරංග ආයාමයේ ශක්ති මට්ටම්, එනර්ජි, ඒවා එක එක විදිහයි. එක එක සීමාවල් වලදී ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ තියෙන තරංග ෆ්‍රීකවන්සි ස්වභාවය නෙමෙයි සෙකන්ඩ් ඩයිමෙන්ෂන් එකේ තියෙන. ඒකේ තියෙන වෙනම ඊට වඩා හයි ලෙවල් වයිබ්‍රේෂනල් ෆ්‍රීකවන්සි එනර්ජි ස්වභාවයක් තමයි සෙකන්ඩ් ඩයිමෙන්ෂන් එකේ තියෙන. අපි දැන් සරලව බලමු එකින් එකට මේ විඤ්ඤාණය, එහෙම නැත්නම් මේ කොන්ෂස්නස් එක, මේ දැනීම් ස්වභාවය එක එක මට්ටම් වලදී කොයි විදිහටද මේ අත්දකින්නේ. ඒ කොන්ෂස්නස් එක ඒ මට්ටමේ පහළ වුණාම එයා බාහිර ලෝකේ අත්දකින විදිහ විඤ්ඤාණය. දැන් උදාහරණයකට කියනවා නම් අපි මේ ජීවිතයේ ඉඳගෙන මනුෂ්‍ය තලයේ ඉඳගෙන අපේ මනස මේ ලෝකේ දකින රූප, පේන, ශබ්ද ඇහෙන, අත්දැකීම් විඳින ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ 1D කියන තලයට ගියපු මානසිකත්වයක්, ඒ කොන්ෂස්නස් එකක්, ඒ විඤ්ඤාණයක් ඒ ඩයිමෙන්ෂන් තලයේදී ජීවිතයේ ලෝකයේ රියැලිටි එක අත්දකින විදිහක් තියෙනවා. ඉතින් ඒ වගේ ඩයිමෙන්ෂන් එකෙන් ඩයිමෙන්ෂන් එකට මේ විඤ්ඤාණය, කොන්ෂස්නස් එක ජීවිතයේ යථාර්ථයේ බාහිර අත්දකින විදිහ වෙනස්. පළමුවෙනියම් අපි බලමු 1D මට්ටමේ විඤ්ඤාණයක් පහළ වුණාම එම විඤ්ඤාණය අත්දකින රියැලිටි එක ෆස්ට් ඩයිමෙන්ෂනල් ජීවියෙක් ලෙස ඉපදුනොත් ඔවුන්ගේ මානසිකත්වයට අනුව බාහිර ලෝකය පේන්නේ කොහොමද කියලා. ඒ 1D තලය කියලා කියන්නේ ඇත්තටම කිසිම මූමන්ට් එකක් දෙන්න බැරි රූප සටහනකින් ඇඳලා පෙන්නනවා නම් නිකන් තනි ඉරක් කියන රූප සටහන විතරයි 1D කියන ලෙවල් එකේ අඳින්න පුළුවන්. අපි ඩයග්‍රෑම් එකකට අරගෙන කොළයකට අරන් ඇඳලා පෙන්නුවොත් එක කොනක ඉඳලා තව කොනකට යන තනි සරල රේඛාවක් විතරයි 1D තලය කියලා කියන්නේ. එතකොට මේ 1D ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ යම්කිසි ජීවියෙක්, යම්කිසි විඤ්ඤාණයක් පහළ වුණොත් ඒ විඤ්ඤාණයට කරන්න පුළුවන් අත්දැකීම තමයි එකම දේ ගමන් කරනවා වගේ දැනෙන්නේ. වමට ගමන් කරනවා, දකුණට ගමන් කරනවා. දැන් අපිට නම් එහෙම නෙමෙයි. අපිට වමට යන්න පුළුවන්, දකුණට යන්න පුළුවන්, උඩට යන්න පුළුවන්, පහළට යන්න පුළුවන්, එහෙම බෑ. මේ ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ මානසිකත්වයක් තුළට ගිහිල්ලා වැටුණොත් කෙනෙක්, එහෙම නැත්නම් කොන්ෂස්නස් එක ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ ඒ තරංග සීමාවේ හිරවුණොත්, එතනදී යම්කිසි සත්වයක් වෙලා ඉපදුනොත් ඒ සත්වයාට කරන්න පුළුවන් එකම ක්‍රියාකාරකම තමා ගමන් කරන්න පුළුවන් බව දැනෙන්නේ වමට දකුණට කියන ඒ සරල රේඛාවක් දිගේ එහාට මෙහාට යනවා කියන එක විතරයි දැනෙන්න පුළුවන්. උදාහරණයකට දැන් අපි දන්නවා අපාය. අපාය කියලා ගත්තොත් ඒ අපාය අහුවෙන්නේ මේ ෆස්ට් ඩයිමෙන්ෂන් එක කියන තලයට. එතකොට කල්ප ගාණක් යනකම් මනුෂ්‍ය ලෝකෙට එන්න බෑ අපාය කට්ටියට කියලා අපිට දන්න. මොකද අපාය ගිහිල්ලා ඒ කොන්ෂස්නස් එක විඤ්ඤාණය පහළ වුණාට පස්සේ එයාට කාලය දැන සීමාව වෙනමම විදිහකට දැනෙන්නේ. දැන් සමහරට අපිට දවස් 30ක් ගත වුණාම ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ පහළ වෙච්ච ජීවියෙක්ට දැනෙනවා එයාට ගිහිල්ලා තියෙනවා අවුරුදු 500ක් ගියා වගේ තමා ඒ මානසිකත්වයට දැනෙන්නේ. ෆස්ට් ඩයිමෙන්ෂන් එකේ පහළ වෙච්ච නිර්සතෙක්ගේ මානසිකත්වය. නමුත් ඇත්තටම මනුෂ්‍ය ලෝකෙට ඇවිද බැලුවාම මාසයක් වගේ කාලයක් ගිහින් තියෙන්නේ. නමුත් ෆස්ට් ඩයිමෙන්ෂන් එකේට ගිය කෙනෙක්ට ඒක ලොකු කාලයක් වගේ දැනෙනවා. ඉතින් ඒ වගේ තමා අපායේ කාල සීමාව. ඉතින් ඒ විදිහටම තමයි ඇමීබා වගේ චෝඩිස් කුඩා සත්තුන්ගේ කොන්ෂස්නස් එකත් මේ 1D කොන්ෂස්නස් නැත්තම් ෆස්ට් ඩයිමෙන්ෂනල් කොන්ෂස්නස් විඤ්ඤාණයේ හැටියට සලකන්නේ. ඇමීබා කියන සතෙක් වෙලා ඉපදුනොත් එයාට රියැලිටි එක දැනෙන්නේ, ඒ ඇමීබට ලෝකේ පෙනෙන්නේ එයාට පුළුවන් වමට දකුණට ගමන් කරන්න විතරයි. එයාට කාලය දැනෙන්නේ පුංචි කාලයක්. අපිට බිඳි තප්පර ගාණක් වුණාට ඇමීබා කියන සතාට ඒක ලොකු කාලයක් වගේ දැනෙනවා. අන්න එහෙම තමයි මේ විඤ්ඤාණය පහළ වෙච්ච තැන්වල දැනෙන්නේ. ඔයාලට මේක ගැන සරල අත්දැකීමක් ගන්න අවශ්‍ය නම් ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් කියලා ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් තියෙනවා. ඒ වගේම නානියා කියලා තව චිත්‍රපටයක් තියෙනවා. අන්නේ චිත්‍රපටියේ පෙන්නනවා කොහොමද අපි ඉන්න මේ රියැලිටි එකෙන් තව වෙනත් රියැලිටි එකකට වැටෙනට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා ගොඩාක් කාල ගත කරලා එනවා. නමුත් ආපහු මේ තලයට ආවට පස්සේ මේ
තලයේ ගත වෙලා තියෙන පුංචි කාල පරාසයක් විතරයි. අරෙහි ගිහිල්ලා ගොඩාක් ඒ පල්ලෙහා මට්ටමට වැටිලා ලොකු ජීවන පැවැත්මක් ගෙනියලා ආපහු මනුස්ස ලෝකෙට එනකොට මනුස්ස ලෝකේ තප්පර ගාණක් විනාඩි දෙක තුනක් තමයි ගිහින් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ෆස්ට් ඩයිමෙන්ෂන් එකට වැටුනහම ඒ කොන්ෂස්නස් එකට සිදුවෙන දේ. මේ විදිහට සෙකන්ඩ් ඩයිමෙන්ෂන තලයේ මානසිකත්වය ඩිසයින් වෙලා තියෙන. ඒ තුළ පහළවන විඤ්ඤාණය බාහිර ලෝකයේ අත්දකින්නේ රූප පෙනෙන්නේ දැනෙන්නේ ඇහෙන්නේ ඒ මානසික ස්වභාවයට අනුවයි. මේ තලවල ජාමිතික රූප මන් දාලා තියෙනවා බලන්න. 2D තලයේ ඩිසයින් වෙලා තියෙන්නේ මාන දෙකකින් පමණයි. දැන් ෆස්ට් ඩයිමෙන්ෂන් එක නම් එක මානයයි. වම දකුණ කියන දෙකට විතරයි යන්න පුළුවන්. 2D තලයේ ගිහිල්ලා වැටිච්ච කොන්ෂස්නස් එකක් ඒ තලයේ සිර වෙච්ච මානසිකත්වයේත් පහළ වුණු ජීවියෙට හැමතිස්සෙම පුළුවන් වමට දකුණට යන්න පුළුවන් උඩට පහළට යන්න පුළුවන් ඒ මූමන්ට්ස් දෙක විතරයි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ කාලය දැනෙන විදිහ, රූප පේන විදිහ, ශබ්ද ඇහෙන විදිහ, ඒ රස දැනෙන විදිහ, ඒක සිතට දැනෙන විදිහ, කොන්ෂස්නස් එකට මේ දේවල් දැනෙන විදිහ ඒ මානසික තලයට අනුරූප වෙනවා. එක එක විදිහට තමයි දැනෙන්නේ. උදාහරණයකට කූඹියා කියන සතා ඉන්නේ මේ සෙකන්ඩ් ඩයිමෙන්ෂනල් කොන්ෂස්නස් එකේ. කූඹියෙක් ගත්තොත් කූඹියට පුළුවන් එයාගේ මානසිකත්වයෙන් එයාට රූප පේන විදිය 2D රූප තමයි එයාට පේන්නේ. අපිට වගේ ත්‍රිමාන රූප පේන්නේ නැහැ. රවුමට බෝලෙට වට ප්‍රමාණයක් තියෙනවා වගේ රූප පේන්නේ. එයාට 2D ෆොටෝස් විතරයි පේන්නේ. ඊළඟට කූඹියට පුළුවන් ඒ කොන්ෂස්නස් එකට එයාට දැනෙන්නේ එයා වම් පැත්තට වම්බ දකුණ කියලා දන්නේ නැහැ. නමුත් එක පැත්තකට යනවා අනිත් පැත්තට යනවා කියන දැනීම තියෙනවා. උඩට යනවා පහළට යනවා කියන දැනීම කූඹියට තියෙනවා. එහෙම තමයි කූඹියාගේ මානසිකත්වය. මොකද ඒක ද්විමාන 2D ලෙවල් කොන්ෂස්නස් එකක් හින්දා ඒ තලයේ මානසිකත්වයක තමයි කූඹියා ඉන්නේ 2D කොන්ෂස්නස් එකේ. එතකොට අපි ඉන්නේ දැන් 3D තලයේ. කියන්නේ දැන් අපි ඉන්නේ මනුෂ්‍ය මනස හා පෘථිවිය. මේ පෘථිවිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ත්‍රිමාන තලයේ පාලවුණු මනුෂ්‍යයන්ගේ විඥාණයට. උස පළල ගැඹුර කියන ත්‍රිමාන රූප අපිට බලන්න පුළුවන්. අපිට පුළුවන් හැමතිස්සෙම හැම දෙයකම අපිට ත්‍රිමාණ හැඩසහිත දේවල් බලන්න පුළුවන්. වර්ණහතක සංකලනයක් අපිට හැමතිස්සෙම කලර් ස්පෙක්ට්‍රම් එක වර්ණ හතක් පේනවා. ඉතින් ඊට පස්සේ දිග උස තියෙන නිසා උඩ පහළ යනවා වැටෙනවා වගේ දැනෙනවා. ඩෙප්ත් එකක් තියෙන නිසා විත් එක ඩෙප්ත් එක ඒ හැමදේම අපේ මේ ලෝකයේ තුල අපිට දැනෙනවා. එතන ඉඳන් මෙතෙන්ට ගියා වගේ ස්වභාවයේ. එතකොට පිටිපස්සට යන්න පුළුවන් අපිට. හතර ඉරියව් පවත්වන්න පුළුවන් මේ ත්‍රිමාණ තලයේදී. වමට දකුණට උඩට පහළට ඉස්සරහට පිටිපස්සට කියන හැසිරීම් මූමන්ට්ස් අපිට කරන්න පුළුවන්. වැදගත්ම කාරණේ තමයි මේ ත්‍රිමාණ තලයේ පහළුණු මනසට හැම විටම ඩුවැලිටි එක, ද්විතාවය කියන මානසිකත්වය දැනෙනවා. රෑ දහවල උස මිදි, ජය පරාජය, උපත මරණය, කළු සුදු කියන සංකල්ප ඇති වෙනවා. මොකද අපේ බ්‍රේන් එක හැමතිස්සෙම පළු දෙකක් එකතු කරලා තමයි කොටස් ෆිසිකල් බොඩි එක පවා හදලා තියෙන්නේ. පළු දෙකක් කිට්ටු කරලා මොලේ ගත්තත් මොලේ කොටස් දෙකක් යුනිට්ස් දෙකක් එකතු කරලා ඇස් දෙකක් තියෙනවා. ඒ නිසා මේ ද්විතාවේ ඩුවැලිටි කියන එක ආකල්පයේ වශයෙන් සංකල්පයේ වශයෙන් මේ ත්‍රිමාණ තලයේ පහළච්ච මානසිකත්වයට හැමතිස්සෙම ඩුවැලිටි එකක් අත්දකින්න වෙනවා. ඔන්න දැන් රෑ වුණා, ඔන්න දැන් දවල් වුණා එහෙම කියලා හරි අවසයි මම පොඩි යන්න එහෙම කියලා එහෙම හිතන ගතියක් මේ මානසිකත්වය තුළ 2D 3D මානසිකත්වය තුළ තියෙනවා. ඉහළ ජාමිතික වයිබ්‍රේෂන් තල තව තියෙනවා. ඉහළට ඉහළට යනකොට ඊළඟට 4th ඩයිමෙන්ෂන් එක අපිට ඇත්තටම හිතා ගන්නවත් බැහැ. ඒක තියෙන්නේ කොහොමද කියලා වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. අපිට වඩා ඉහළ තියෙන අපි ඉන්නේ 3rd ඩයිමෙන්ෂන් එකේ 4th ඩයිමෙන්ෂනල් කොන්ෂස්නස් එක කියන එක රූප සටහන් වලින් විතරක් ඇඳලා කියන්න පුළුවන්. නමුත් ඒක අපිට අත්දකින්න බෑ. මොකද අපි ඉන්නේ ත්‍රිමාණ ලෝකයක් අත්දකින්න පුළුවන් සිතකින්. ත්‍රිමාණ ඇස් ඒ ගන්න රූප අපිට පේන්නේ ත්‍රිමාණ ස්වභාවයෙන් නිසා අපිට 4th ඩයිමෙන්ෂනල් රියැලිටි එක මොන වගේද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපිට 3D මානසික මට්ටමේ ඉඳලා 3D ලෙවල් එකේ ඉඳලා 1D 2D බලන්න පුළුවන්. නමුත් 1D 2D මානසික ඉන්න තිරිසන් සත්ත්වෙට නිර්සත්ත්වෙට අපේ ලෝකය අත්දකින්න හිතන්නවත් බෑ. අපි උපකල්පනය කරමු 4th ඩයිමෙන්ෂන් එක. ඒ කියන්නේ අපිට ඉහළ තියෙන
තැනක තත්ත්වයක ඉන්නේ යම් සත්වයෙක් භාණ්ඩයක් අපේ ලෝකෙට ආවා කියලා අපේ සීමාවට ඇවිත් දර්ශනය වුණා කියලා. ඒ කොහොම දර්ශනය වුණත් අපිට ඒගොල්ලන්ගේ සම්පූර්ණ 4D රූපේ බලන්න බෑ. මොකද මනුෂ්‍ය ලෝකෙට ඕන තරම් 4th dimension එකේ ජීවීන් එනවා. නමුත් අපිට ඒව පේන්නේ නෑ. ඒව අපිට පේන්නේ තවත් ත්‍රිමාණ අපි වගේම සත්වයේ කැටිලි විතරයි. මොකද එයාගේ 4D කෑල්ල පේන්න අපේ ඇස් සකස් වෙලා නැති නිසා. ඉතින් ওই විදිහට තමයි සරල අදහසක් ගන්න වෙන්නේ මේ ත්‍රිමාණ ද්විමාණ සිවුමාණ තල ගැන. තවත් වැදගත් දෙයක් තමයි මේ 1D 2D 3D තල සත්වයන්ගේ චක්‍ර අපේ චක්‍ර හත සමග සම්බන්ධයි. සෑම කුඩා ජීවියෙක් තුළම මේ ශක්ති චක්‍ර හත පිහිටලා තියෙනවා. මනුෂ්‍යයන්ගේ විතරක් නෙමේ තිරිසන් සතුන්ගේ පවා මේ අධ්‍යාත්මික චක්‍ර පිහිටලා තියෙනවා. මොකද ඒගොල්ලොත් මේ ජීව ශක්තිය උරාගෙන මේ කොන්ෂස්නස් එක වැඩ කරන්නේ මේ චක්‍ර සිස්ටම් එකෙන්. ඉතින් නමුත් මේ තමා ඉන්න තලය අනුව තමාගේ මානසික තලය නැත්තම් කොන්ෂස්නස් එක අනුව එක එක්කෙනාගේ ඇක්ටිවේට් වෙලා තියෙන්නේ එක එක චක්‍ර විතරයි. උදාහරණයකට කෝඹියට ඇක්ටිවේට් වෙලා තියෙන්නේ 15 චක්‍ර දෙක විතරයි. මොකද කෝඹියට මේ යුනිවර්සල් කොන්ෂස්නස් ඒ වගේ අවශ්‍ය නැහැ. කෝඹියට තියෙන්නේ පැවැත්ම පිළිබඳ අරගලයේ විතරයි. ඒ නිසා ඒවා ගැන හිතුවිලි පවත්වන්න කෑම සොයාගන්න ඒ සත්තු බෝ කරන්නන්නේ ඒවට අදාළ තියෙන සිතුවිලි පවත්වන්න ඕන කරන චක්‍ර දෙක විතරයි කෝඹියාගේ ඇක්ටිවේට් වෙලා තියෙන. එතකොට පල්ලෙහා චක්‍ර දෙක විතරයි කෝඹියට ඇක්ටිවේට් වෙන්නේ. ඒ කියන්නේ 1D 2D කියලා කියන්නේ පල්ලෙහා චක්‍ර දෙක. එතකොට කූඹියා ඉන්නේ සෙකන්ඩ් ඩයිමෙන්ෂනල් මානසිකත්වයේ සෙකන්ඩ් 2D කොන්ෂස්නස් එකේ. එතකොට කූඹියාට ෆස්ට් චක්‍රයක මූලධාර චක්‍රයයි ඊළඟට දෙවෙනියට උඩින් තියෙන චක්‍ර දෙක විතරමයි කූඹියාගේ ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. නමුත් මිනිස්සුන්ගේ එහෙම නෙමෙයි. මිනිස්සුන්ට මේ චක්‍ර ගොඩක් වෙලාවට පෘථිවිය මත ඉන්න ජීවීන්ගේ මේ චක්‍ර තුනම ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි තාම මේ පෘථිවියේ ඉන්න කට්ටිය 3rd ඩයිමෙන්ෂනල් ජීවීන් කියලා කියන්නේ. අපිට පේන්නේ ත්‍රිමාණ රූප අපේ ඇක්ටිවේට් වෙලා තියෙන්නේ මේ පල්ලෙහා චක්‍ර තුන විතරයි. ගොඩාක් අයගේ එහෙම නැති අයත් ඉන්නවා. ඉතින් මේ 3D ඉඳලා 4D වලට මාරු වෙනවා කියලා කියන්නේ ඒකේ අර්ථය තමයි තව විදිහකින් කියනවා නම් මෙතුවක්කල් පාල චක්‍ර තුන පමණක් අවදි වී තිබුණු මිනිසුන්ගේ හදවත් චක්‍රය අවදි වෙන්න පටන් ගන්නවා කියන එක. හදවත් චක්‍රය කියලා කියන්නේ 4 චක්‍රය 4th චක්‍රයක කියන්නේ 4th ඩයිමෙන්ෂන් එකට සමගාමී. ඒ කියන්නේ හදවත් චක්‍රය අවදි වෙච්ච අය ඩයිමෙන්ෂන් ලෙවල් එකෙන් 4 මානයට 4th ඩයිමෙන්ෂන් එකට සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට අවකාශ තියෙනවා කියන එක. පෘථිවියේ මිනිසුන්ගේ මෙතුවක්කල් තිබුණු පහළ චක්‍රවලට අයිති ගතිගුණ 1D 2D 3D ගතිගුණ 4th ඩයිමෙන්ෂනල් එහෙම නැත්නම් හાર્ට් චක්‍ර ඇක්ටිවේෂන් එකත් සමග වෙනස් වෙන්න ගන්නවා. ගතිගුණ ආදරේ මෛත්‍රිය මේ යුනිටි කොන්ෂස්නස් එක මේ හැමෝම එකයි කියන ආදරණීය ස්වභාවයේ හදවතේ ඇති මිනිසුන් බිහිවන යුගයේ ඉදිරි වසර 30 තුල සිදුවීමට නියමිතයි. මේ 3D to 4D shift එක කියලා කියන්නේ ගොඩක්ම ඒකට. 5D වලට මාරු වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඉස්සෙල්ලාම 4ට එන්න ඕනේ. 4ෙන් තමයි 5ට මාරු වෙන්නේ. මේ වෙනස පෘථිවියේ මිනිසු චක්‍ර අවදි වීම තුලින් තමුන්ගේ හાર્ට් එක ඕපන් වීම තුලින් ඒ කියන්නේ හાર્ට් එක ඕපන් වෙනවා කියලා කියන්නේ සිතුවිලි වලින් වෙනස් වෙනවා කියලා කියන එක. යුනිටි කොන්ෂස්නස් එක ඒකාත්මික බව. අර අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලෙම නෑ දෑව කියලා ගීතේ එකක් තියෙන අන්නේ මානසිකත්වයේ ඇති වෙන්න ඕනේ පෘථිවියේ ඉන්න මිනිසුන් 51%ගේම. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ 51%ගේම හදවත් චක්‍රය ඕපන් වෙනකම් මේ පරිවර්තනය සිද්ධ වෙනවා. මොකද 51% ජනගහනය මේ විදිහට වෙනස් වුණාම තමයි මේ මුළු අර්ත් එකටම 4D shift එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පෘථිවිය මේ හાર્ට් ඕපන් එකත් එක්ක පෘථිවිය හදවතත් පෘථිවියේ තියෙන චක්‍ර හතක්. ඒ පෘථිවියත් අපේ පෘථිවි මාතාවගේ හાર્ට් චක්‍රයක ඕපන් වෙන මේ ඉවලෝෂන් එකකට පෘථිවිය ගමන් කරනවා. එතකොට ඒ ගමන් කිරීමට අපිව හරිගස්සන්න අපේ පල්ලෙහා චක්‍රේ ඉඳලා හાર્ට් චක්‍රයකට මාරු වෙන්න ඕනේ මේ ඉවලෝෂන් ප්‍රොසෙස් එක. එහෙම උනේ නැති අයව මේ පෘථිවියෙන් අයින් කරන්න
පෘථිවි මාතාවට සිද්ධ වෙනවා. 51%ක් වෙනකම් මිනිස්සු තව අවුරුදු කීයක් ගියත් මුළු අර්ථ එකම එවෝල් වෙන හින්දා මුළු පෘථිවියම පරිවර්තනය වෙනවා. ත්‍රිමාණයෙන් ත්‍රිමාණ තලයෙන් 4 වෙනි මාණයට, එහෙම නැත්නම් හාර්ට් ඇක්ටිවේටඩ් අලුත් තත්වයකට, අන්නේකට සූදානම් වෙන කරවන්න සෑම කෙනාම වෙනස් කරවන්න ඕනේ. ඒ නිසා සූදානම් නැති අයව පෘථිවියෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සම්පූර්ණ පරිවර්තනය අවුරුද්දව 100ක් විතර යනකම් සිදු වෙනවා. මේ පෘථිවිය සම්පූර්ණයෙන් 4th dimensional shift එකට ලඟ වුණාම පුදුම දේවල් සිද්ධ වෙනවා. මිරකල්ස්, මේ කියන්නේ මැවීම්, ගොඩාක් දෙනෙක් මේ හાર્ට් එක ඕපන් වෙච්ච, හදවත පිරිසුදු වෙච්ච, enlightenment වෙච්ච මිනිස්සු ඉන්නකොට ගොඩාක් දැන් ওই දැනුත් ටික ටික අපිට ලෝකේ එන්න තියෙනවා. ගොඩාක් ඔය මිනිසුන්ව සුවපත් කරන ඒවා, එතකොට පරාර්ථකාමීව හැමෝටම නිකන් ආහාර බෙදලා දෙන දේවල්, ඒ වගේ අපි හැමෝම එකයි කියලා මුදල් මත තීරණය වෙන්නේ නැතුව හાર્ඩ් බේස් රියැලිටි එකක් හදවතින් ඔයාලටත් යහපතක් වෙන්න කියලා, අර ව්‍යාපාරික මට්ටමින් නැතුව ගොඩාක් අපේ බෞද්ධ දර්ශනයට කිට්ටු, අපි ඔය වෙසක් එකට නොමිලේ දන්සල් දෙනවා වගේ, අන්න ඒ වගේ ගුණධර්ම සහිත දේවල් මිනිසුන් අනිත් මිනිසුන් වෙනුවෙන් කරන ජීවිතයක් හැමෝගෙම මිනිසුන්ගේ ලෝකවල තියෙන්න ඕනේ. දැන් අපේ රටේ විතරයි ඇත්තටම මිනිසුන්ට වෙසක් එකට නිකන් කන්න ටිකක් හරි දෙන්නේ බෞද්ධ දර්ශන නිසා. ලෝකේ අනිත් රටවලුත් ඒ තත්ත්වයට වෙනස් වෙන්න ඕන. මේ හાર્ට් චක්‍රයක ඕපන් වෙච්ච මිනිස්සු බවට පත් වෙන්න ඕන. ඒ වගේ මුළු ප්ලැනට් එකේ මිනිසුන්ගෙන් 51%ක් ඒ විදිහට වෙනස් වුණාම තමයි අපේ පෘථිවි මාතාව මේ 4th level කන්ඩිෂන් එකට, 4th dimensional shift එකට සුදුසු පෘථිවියක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපි වෙන්න ඕනේ, අපි ස්වභාවයේ ධර්මයා විසින් ඒ තත්වයට මිනිස්යාව පත් කරනවා. ඉතින් ඒ 4th dimensional shift එකට ආවට පස්සේ 2080 වගේ වෙනකොට ගොඩාක් මිරකල් සිද්ධ වෙනවා. ටෙලිපතිකල් කොමියුනිකේෂන්, එතකොට මයින්ඩ් ටු මයින්ඩ් අපි මානසින් මනසට කතා කරන ඒවා, ඊට පස්සේ මැවීම් කරන්න හිතන දේ මවා ගන්න පුළුවන්, මිරකල්ස් කරන්න පුළුවන්, මිනිස්සු සුවපත් කරන්න පුළුවන්, ගොඩාක් සල්ලි ඕනනම් ගොඩාක් මුදල් හදල් ලැබෙන, අන්න ඒ වගේ අතිශයින් විස්මිත මිරකියලස් දේවල් මිනිසුන්ට කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන් හાર્ට් එක ඕපන් කරලා යුනිවර්ස් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන පුදුම විස්මිත දේවල් කරන්න පුළුවන් අය ඉන්නවා. දැන් අදටත් අපිට සමාජයේ බැලුවහම පේනවා මේ හાર્ට් එක ඇක්ටිවේට් කරගත්ත ස්වාමින් වහන්සේලා, එතකොට තව විවිධ මට්ටම් වලින් ඉන්න විශේෂ පුද්ගලයෝ බිහි වෙලා ඉන්නවා ලෝකෙ පුරාම. ඒ අය මේ ලෝකේ මේ shift එකට වේල පහෙන්ම ලෑස්ති වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ අරහා තමා ගොඩාක් වෙලාවට මේ, එතකොට අනිත්ක පොසිටිව් thinking කියන එක. ඉත මේ 4th dimension shift එකේදී negativity කියන එකට කිසිසේත්ම තැනක් නැහැ. ඍණාත්මක මානසිකත්වයේ දුක් බර ගතියට ඒවට කිසිම තැනක් නැහැ. තව කෙනෙක්ට ආදරය කරන, කරුණාව දක්වන, හැමෝම එකට, හැමෝගෙම බඩගින්න එකයි, හැමෝගෙම ආදරය එකයි කියලා හිතන සමාජයක් එහෙම හදවත් තියෙන මිනිස්සු තමයි හම්බෙන්නේ. එතකොට ඒ වෙනස වේල පහෙන් සිදු වෙච්ච මිනිස්සු මේ පෘථිවියට ඇවිල්ලා ඉන්නවා. වෙන ඒ කියන්නේ හાર્ට් චක්‍රකේ ඉඳලා ඉහළ චක්‍ර වේල පහෙන්ම අවදි වෙලා ඉහළ ලෙවල්ස් වල ඉඳලා මනුෂ්‍ය ලෝකෙට මේ වෙනස කරන්න ඇවිල්ලා මනුසාත්ම ලැබලා ඉන්න දෙවිවරු මනුෂ්‍ය වෙලා ඉන්නවා වගේ කට්ටිය ඉන්නවා මේ ලෝකේ. අන්නේ හරහා තමයි මේ පෘථිවියේ ඉන්න අනිත් මිනිසුන්ගේ මේ ඇක්ටිවේෂන් එක සිද්ධ කරන්නේ. එයාලගේ ඩියුටි එක තමයි හැමෝම මේ තමා ඉන්න වයිබ්‍රේෂනල් ෆ්‍රීක්වන්සි මට්ටමට, තමුන් ඉන්න 4th density හાર્ට් චක්‍ර ඕපන් ලෙවල් එකට මිනිස්සුන්ගේ කොන්ෂස්නස් එක ඉවෝල්ව් කරවන එක. ඉතින් ඒක ඒකාන්තයෙන්ම සිදුවෙන දෙයක්. ඉතින් මේ ඩයිමෙන්ෂන්ස් හත චක්‍ර හතත් එක්කත් සම්බන්ධයි. ඉතින් ওই විදිහට තමයි මේ 4th level කොන්ෂස්නස් එක. ඉතින් තව ඉදිරියේදී තව විස්තර මට කියලා දෙන්න පුළුවන් මොනවද මේ වෙනස ඇතුළතදී සිද්ධ වෙන්න කාරණා කියලා. අර කලින් කිව්වා වගේ තව අවුරුදු 30-40ක් යනකොට 2080 වගේ වෙනකොට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ චක්‍ර හතම අවදි වුණත් මේ දේවල් තාම ලෞකික කාරණා. මේක මේ සම්බන්ධ කරන්න බෑ. නිර්වාණය සමග සම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අතිශයින් ගැඹීර උත්තම දෙයක්. මේ චක්‍ර හතම අවදි වෙච්ච, සහස්‍ර චක්‍රය අවදි වෙච්ච කෙනෙක් තමයි සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ.
ඇත්තරම ඉහළම තියෙන චක්‍රය අවදි වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන් මේ පර්පල් දම්පාඩු චක්‍රය අවදි වෙච්ච. නමුත් ඒ වුණත් ඒ කෙනා තාම නිවන් අවබෝධ නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් හදවත චක්‍රය ඉඳලා ඉහළ චක්‍ර ටික අවදි වීමම ඉතාමත් විශිෂ්ට ගණයේ පරිවර්තනයක් මනුස්සයෙක්ගේ සිදුවෙන. නමුත් ඉතින් ඔයාලට තව බලන්න පුළුවන් මං ඉදිරි වීඩියෝස් වලදී කියලා දෙන්නම් මේක එක චක්‍රවල තියෙන ගතිගුණ. ඉතින් ওই විදිහට තමයි මේ ඩයිමෙන්ෂනල් ෂිෆ්ට් එක මේ නව පරිවර්තනය කියන දේ 3D ලෙවල් එකේ ඉඳලා 4D ලෙවල් එකට, 4D එකෙන් 5D එකට මානසිකත්වයේ හදවත චක්‍රවල වෙනස්කම්, මාරුවීම්, මනුස්සයන්ගේ සිතුවිලි වල ආකල්ප වල වෙනස්කම් ඇති වෙන්නේ ඒ විදිහට. ඉතින් අපි බලමු තවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක මේක ගැන තව විස්තර කරලා තව දැනුවත් වෙන්න බලමු. මං හිතනවා ඔයාලට මේ අද කතා කරපු මාතෘකාව ගැන හොඳ අවබෝධයක් විද්‍යානුකූලව වැටහෙන්නේ නැති කියලා තව අවබෝධ වෙන්න රූප සටහන ඇසිරුණොත් මේක තේරුම් ගන්න බලන්න කියලා මං ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අපි ආයෙත් දවසක හම් වෙනකම් හැම දිනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.